ත්ම අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි ජපානයද වැනිම ඛේදවාචකයකට මුහුණ දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ජපානයේ මේ වන විට ඇතිව තිබෙන හිමපතනයත් එක්ක සිදුවුණු කනගාටුදායක කාලගුණික තත්ත්වයක් සමග 17 දෙනෙකු මරණයට පත් වී 93 දෙනෙකු මේ වන විට තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ වන විට ජපානයේ ගිනි සහ ඒ වගේම ආපදා අවස්ථාවන් කළමනාකරණයට අදාළ වුණු ඒජන්සිය මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාවලියක් දියත් කරමින් පවතිනවා මේ ජපානයේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව. මේ වෙද්දී බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම හිම ඉවත් කිරීමේ කටයුතුවලදී ඒ වගේම තමයි හිම පතනය නිසා මංමාවත්වල ඇතිව තිබෙන තත්ත්වයන් මේ සියලු අවස්ථාවන්හිදී අවදානම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බව. විශේෂයෙන්ම මේ හිම ඉවත් කිරීමේ ක්‍රියාවලීන් වලට යොමුණු ජනතාව ඇදවැටීම් නිසා මරණයට පත් වුණු අවස්ථා මේ වන විට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා ඉතාමත් ප්‍රවේශම්කාරී ලෙස ජීවිත ගෙවන ලෙස. ටෝකියෝ සිට සැතපුම් 180ක් දුරින් පිහිටි නාගායිගෙන ප්‍රදේශයේදී කාන්තාවක් අවුරුදු 70ක කාන්තාවක් මේ ආකාරයෙන්ම ඇදවැටීම නිසා මරණයට පත් වුණු අවස්ථාවක් පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ජපානයේ උතුරු දිග ප්‍රදේශවලට හිමපතනයේ වැඩිපුර සිදුව ඇති බවටත් ඒ වගේම ඇතැම් ප්‍රදේශවල යම් ආකාරයක විදුලි බල ඇනහිටීම් පිළිබඳ අවදානන්ද මතුව ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. නත්තල් දින උදෑසනදී 20000කට ආසන්න ප්‍රමාණයකට විදුලි බල ඇනහිටීමක් සිදුව ඇති බවටද මේ වෙද්දි ජපාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ප්‍රවාහන පද්ධතියද බරපතල අභියෝගයකට ලක්ව තිබෙනවා. සහ දුම්රිය සහය වගේම ගුවන් යානා ගමනාගමනයේද මේ වන විට ඇතැම් ප්‍රදේශවල තාවකාලිකව නතර කරන්නට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම ඩිලිවරි ඩිලේස් එහෙමත් නැතිනම් යම් ආකාරයක භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියද අකර්මණ්‍ය වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව මෝචි සිට නිඝාටාවලට කෙරෙන සියලුම නාවුකමය කටයුතු වලටත් අභියෝගයක් වෙලා තිබෙනවා කියලා තමයි මේ වෙද්දි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා දැනට වාර්තා වන දත්ත වාර්තාවලට අනුකූලව at least 17 dead 93 injured from heavy snow in Japan. ජපානයේ හිම පතනය නිසා 17 දෙනෙකු මරණයට පත්ව 93 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.